අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත මධ්‍යන ප්‍රතිවිකාශයයි මේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත රාජ්‍යන්හි අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරනවා එක්සත් ජාතීන්ගේ ඉහළපෙළේ සමුළුවේදී ජනපති කියයි විපක්ෂයේ විරෝධතා මැද විස්ස පාර්ලිමේන්තුවට අද දින අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ අන්ධකාරම දවස නැකද අපේ තියෙනවා එතන වින්ඩ නීති විරෝධී කැසිනෝ මධ්‍යස්ථානය කොල්ලු පිටියෙන් හමු වෙයි දිනකට කෝටි 2ක මුදලක් සංසරණය වෙන බවටත් අනාවරණයක් දිවයිනේ පවතින වැසි තත්වය තව දුරටත් ප්‍රථම නවධානය යොමු කරමු දේශීය පුවත් වෙත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා ඒ අධිකරණ මැද අලි සබීර් මහතා විසින් මෙහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එරෙහිව දැඩි විරෝධතාවයක් පළ කරනු ලැබුවා එම විරෝධතා අතරතුරයි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ අද දින ප්‍රධාන වැඩ කටයුතු පනත් කෙටුම්පත් පිළිගැනීම පිළිබඳ දැනුම් දීම අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍යතුමා ගරු කතානායකතුමනි අංක 1 ඉදිරිපත් කරනවා ජාතිය ගොඩනැගීමේ ඔව් ඔව් ඉදිරිපත් කරනවා විපක්ෂ නායකතුමා ගරු කතානායකතුමනි අද දින අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ අන්ධකාරම දවස විශේෂයෙන්ම ඒක පාර්ලිමේන්තුවට උත්තරීතර නොවන 20 වෙනි සංශෝධන ඉදිරිපත් කරන්නට මේ රජය කටයුතු කරනවා. ජනතා පරමාධිපත්‍යය එතන රීති ප්‍රශ්නයක් නැත. කරුණාකරලා ප්‍රශ්නේ නැකද අපේ තියෙනවා. එතන වින්ඩ ගරු කතානායකතුමනි ඔබතුමාගේ රීති ප්‍රශ්නයක් මොන අංක 1 ඉදිරිපත් කරනවා. රීති ප්‍රශ්නයක් නැහැ. අංක 1 කරුණාකරලා ඉදිරිපත් කරනවා. आर्थिक सेवा गास्तु संशोधन 2006 अंक 13 දරන आर्थिक सेवा गास्तु පනත සංශෝධනය කිරීමසඳහා වූ පනත් කෙටුම් පතේ දෙවෙනි වර කියවීම අංක 3 ඉදිරිපත් කරමි පරාය සහ ගුවන් තොටුපළ අංක 3 බදු සංශෝධන 2011 අංක 18 දරන වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතේ දෙවෙනි වර කියවීම අංක 4 මුදල් සංශෝධන 2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කැටුම් පතකි ආයි දෙවෙනි වර කියවීම අංක 5 අධිකරණ අමාත්‍යතුමා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය කිරීම සඳහා වූ 20 වන සංශෝධනයේ තුම්පත මම ඉදිරිපත් කරනවා දෙවෙනි වර කියවීම ව්‍යවස්ථා සංශෝධන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි දෙවෙනි වර කියවීම දෙවෙනි වර කියවීම හෙට දිනේ අංක 6 ඉදිරිපත් කරනවා අංක 6 අංක 6 न्याय पत्र अंक सभा विकंगद अद दिन न्याय पत्र दक्वा मुदल सीट हतलिस दक्वा सीट हतलिस दक्वा इधरी पत् कर බන්දුල ගුණවද නමතුම ගරු කතානායකතුමනි ගරු මුදල් අමාත්‍යතුමා විසින් අද දින ඉදිරිපත් කරලා තිබෙනවා 2006 අංක 11 දරන මුදල් පනත යටතේ නියමයේ
දෙදාස් දොළහ අංක දොළහදරන මුදල් පනත යටතේ නියෝගය දෙදාස් දාටේ අංක ත්‍රිස්පාදරන මුදල් පනත යටතේ නියෝග පහක් දෙදාස් දාටේ අංක දොළහදරන විදේශ විනිමය පනත යටතේ නියෝග දෙක කතා කරන්නේ ඒක මෙතුමා පක්ෂ නායකතුමා ඉඳ ගන්න අගමැතිතුමා උත්තර දෙන්න හදන්නේ මේ රටේ මේ ගරු කතානායකතුමනි මේක කොහොමද වා මේ සභාවක් කරන්නේ කතා කරන්නේ ඉඳ ගන්න කියන්නේ මේ මේක කොහොමද වර්ධනයක් කරන්නේ පසුගිය බාරකාර ආණ්ඩුව යටතේ අපේ රටේ ආණ්ඩුව ඉතිහාසයේ මෙතෙක් නොවුණු ලෝක කොයිට් වසංගතයට අපි මූණ දුන්නා ඒ අවස්ථාවේදී රට ආණ්ඩුකරණය සඳහා 69 ලක්ෂයක ජනවරමේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බාරකාර ආණ්ඩුවක් යටතේ මේ රට ආණ්ඩුකරණය කරන විට මේ පිස්සෝ ටික මිස්සෙපා කියනවා ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මේ උත්තරීතර සභාවට උත්තරීතර නොවන 20 වෙනි සංශෝධනය ගෙනල්ලා මේ රටේ යහපත් රාජපාලනය උදෙසා ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි කරුණාකරලා ඔබතුමා කතා කරගෙන යන්න ඒ රීති ප්‍රශ්නයක් නෙමෙයිනේ නිදාන් හොරා නේද ඔව් ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මම කොහොමද කතා කරන්නේ ඔබතුමා කතා කරගෙන යන්න මෙවන විටත් පාර්ලිමේන්තුව තුල පවතින්නේ දැඩි උණුසුම්කාරී තත්වය මහනුවර බූවැලිකඩ සංගමිත්තා මාවතේ පිහිටි පස්මහල් ගොඩනැගිල්ල කඩාවැටීමෙන් ජීවිතක්ෂයට පත් වූ අඹසමියුවලගේ සහ කුඩා බිලිඳියගේ මෘතදේහයන් මෙවන විට බූවැලිකඩ පිහිටි ඔවුන්ගේම තවත් නිවසක තැන්පත් කර තිබෙනවා මහනුවර බූවැලිකඩ සංගමිත්තා මාවතේ පිහිටි පස්මහල් ගොඩනැගිල්ල කඩාවැටීමෙන් ජීවිතක්ෂයට පත් වූ අඹසමි යුවලගේ සහ කුඩා බිලිඳාගේ මෘතදේහ මෙවන විට ඔවුන් වාසය කළ නිවස වෙත රැගෙන විත් තිබෙනවා දුවේමෙන් අවසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ චමිල ප්‍රසාද් හෝටල් හිමිකරුවෙකු වන අතර ඔහුගේ බිරිඳ වූ අචලා ඒකනායක විශ්වවිද්‍යාල කතිකාචාර්යවරියක මෙන්ම නීතිඥවරියක ලෙසද කටයුතු කළා. සිදු වූ අනතුරෙන් ඔවුන් දෙපළගේ මාස එකහමාරක් වයස ඇති සිගිති දියණියටද සිය ජීවිතය අහිමි වුණා. මෙම දෙදිනාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පසුරුවේ මහනුවර මහයව පොදුසුසන භූමියේදී සිදු කිරීමට නියමිතයි. ජීවිතුන නැති වෙන ප්‍රධාන හේතුවක් තිබෙනේ ගුණංගගේ අයිතිකාරයන් නැසල කිරීමත් තමයි. ඒගොල්ලන්ගේ බදුත් අරගෙන ඒගොල්ලන්ගේ ජීවිතත් දිනගෙන වාහනත් අරගෙන බල්ලු කුළුත් අරගෙන මේගොල්ලෝ ගියා කිසිම කෙනෙක් මේ දැනුවත් කිරීමක් කරේ නැහැ. මේ හේතුවෙන් තමයි අත්‍තර මේ ජීවිත තුනක්ම විනාශ වුණේ. ඒත් අත්‍තර වෙන කිසිම දෙයක් අපි බලාපොරොත්තු නැහැ. හැබැයි මේ තත්ත්වය වෙනස් වෙන මට්ටමට මේක හදා ගන්න ඕන අපිට. ඒ සාධාරණේ තමයි අපිට සිද්ධ වෙන්න ඕනේ. කඩියෙන් අපිට අත්‍තරම වන්දියක්වත් එහෙම බලාපොරොත්තු වෙන්නේ අපි මේ කරන්නේ. මේ වගේ දේවල් රටේ සිද්ධ නොවෙන්නේ සාධාරණ පරීක්ෂණයක්. ඒක හිතාමතා හෝ නොහිතා හෝ කරපු මිනි පරිමාවක්. राजपक्ष එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක් දින සමුළුව වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා. 2019 වසරේ ජූනි මාසයේදී එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් අතර වූ එකගතාව අනුව එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයට සමගාමීව ඉහළ පෙළේ එක් දින සමුළුව ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7:45ට නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ කේන්ද්‍ර කරගෙනමින් වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ ආරම්භ කෙරුණා.
ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9:45ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සමුළුව අමතුණු ලැබුවා. මහමණ්ඩල සැසිවාරයේ සභාපති වෝල්කන් බොස්කේර් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරස් 75 වෙනි සමුළුවේ පළමු සහ දෙවන ප්‍රකාශය සිදු කළා. රාජ්‍ය නායකයන් 180 දෙනෙකු පමණ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව අමතුණු ලැබුවා. රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන බව එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ලෝකයේ පොදු සහ අසමාන තර්ජනයකට මුහුණ පා සිටින බවත් අපට අවශ්‍ය එක්සත් ජාතීන් යන පාටය රාජ්‍යයන්ගේ ස්වෛරී සමානාත්මතාවයට සහ භෞමික අඛණ්ඩතාවට දක්වන ගෞරවය නිසි අවධානයට ලක් කරනු ඇති බවත් තමා විශ්වාස කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සමුළුවට එක්වමින් සඳහන් කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශක්තිමත් කිරීමට ගනු ලැබෙන ප්‍රයත්නයන් එහි සමාජිකයෙකු වන අපගේ අනාගතය සහතික කිරීම පිණිස ඉවහල් වනු ඇති බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් සඳහන් කළා. කොළපිටියේ පොලිසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් කොළපිටියේ නිවාස සංකීර්ණයක නීති විරෝධීව පවත්වාගෙන ගිය කැසිනෝ පලක් වටලා තිබෙනවා. එම පුවත ඇතුළු ආර්ථික අංශ දිවිනපුරා සිදු කළ වැටලීම් කිහිපයක් දැන් කොළපිටියේ නිවාස සංකීර්ණයක නිවසක් තුල නීති විරෝධීව පවත්වාගෙන ගිය මුදල් ලොට්ටු අල්ලන කැසිනෝ නිවසක් කොළපිටියේ පොලිසිය හා සුරාපදු දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ඒකාබද්ධ මෙහෙයුමකින් වටලනු ලැබුවා. මිහිදී චීන ජාතිකයින් 12 දෙනෙක් ඇතුළු විදේශිකයින් පිරිසක් හා එම ස්ථානයේ පවත්වාගෙන ගිය පුද්ගලයන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ස්ථානයේ ඔට්ටු ඇල්ලීමට රැගෙන විත්ති වූ රුපියල් ලක්ෂ 70ක මුදලක්ද පොලිස් භාරයට ගනු ලැබුවා. කොරෝනා සමයේදී කැසිනෝ තහනම් කිරීමත් සමග මෙම ස්ථානයේ මහා පරිමාණයෙන් මෙම කැසිනෝ නිවස රහසිගතව පවත්වාගෙන ගොස් ඇති අතර දිනකට රුපියල් කෝටි 1.5ක් 2ක් අතර මුදලක් මෙම ස්ථානයේ සංසරණය වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ. මේ අතර නීති විරෝධීව චීනෙන් ගෙන්වනු ලැබූ ලක්ෂ 4 පමණ වටිනාකමින් යුත් දුම්පෙටි තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබන කළු තුෂාර නැමැත්තාගේ ගිණුමට මුදල් බැර කර හෙරොයින් ලබාගෙන වැල්ලම්පිටිය ප්‍රදේශයේ හෙරොයින් බෙදා හරින පුද්ගලයෙකු ඊ රාත්‍රියේ ගොතටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 53 මිලිග්‍රෑම් 770ක් සමග මෙම පුද්ගලයා වැල්ලම්පිටිය හල්මුල්ල ප්‍රදේශයේදී ගොතටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මිනිමැරුම් චෝදනා මෙන්ම විවිධ අපරාධ සම්බන්ධයෙන් වරෙන්තු කරුවෙකු වන මොහු අධිකරණයට ඉදිරිපත් කර රැඳුම් නියෝග ලබා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුගේ බැංකු ගිණුම් වාර්තා ලබා ගන්නා බවයි ගොතටුව පොලිසිය සඳහන් කළේ. හෙරොයින් ග්‍රෑම් 14ක් සමග සැකකරුවන් සිව් දෙනෙක් අනුරාධපුර මිහින්තලිය සීප්පු කුලම කරුවලගසින්න ප්‍රදේශයේ නිවසක සිටියදී පොලිසිය විසින් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව උන් සන්තකයේ තිබේ රුපියල් 50,000ක මුදලක් සහ ජංගම දුරකථන 4ක්ද මත්කොඩු බෙදා හැරීම සඳහා යොදාගත් යතුරු පැදියක්ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. තනවල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ අරඹිකෙම ප්‍රදේශයේදී වලාන දූෂණ මර්ධන ප්‍රහාරකයකකින් නිලධාරීන් පිරිසක් සිදු කළ හදිසි වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 300ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර සැකකරු ප්‍රදේශයේ කේරළ ගංජා ජාවාරමේ නිරත වූ ප්‍රධාන සැකකරුවෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මාවනැල්ල ඉලුක්ගොඩ ප්‍රදේශයේ සහ කෑගල්ල තපෝවනේ ගස්පෙණයක තිබී විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ රිවෝල්වරයක් සහ මයික්‍රෝ මිලිමීටර 9 පිස්තෝලයක් කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මග පෙන්වීමෙන් සිදු කළ වැටලීමකදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණික තත්වය අද දිනේ පුරා තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාව සහ ඝන මේදුම් තත්වයේ හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනාගමනයටද දැඩි බාධා එල්ල වී තිබෙනවා. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිට කිතුල්කර දක්වා ඝන මේදුම් තත්වයක් පැවතීම හේතුවෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වන වාහන පැහැදිලි ලෙස දිස් නොවීමෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. එම
मार्गे गमन करना रातवाहन वाले इधरीपस प्रधान लांपु दलवा किन सेमिन रियदावने करवन लेसर गिनिका थे न पुलिसी रियदुरंट उपदेश लबा दी थी बनफा तवद एम मार्गे टे पसकंदु सह गस कड़ा वेटी में अवधान मग्न पावतीन पावर पुलिसी पावसन फा मध्यम कंदुकरे बटहिर बैउम प्रदेश हरहा हमायन दडिसुलन तत्वे हेतुवेन गिनिका थे न प्रदेशी वतु निवास 14 कट दडि अलाबहानी सिदु वीति बनफा අනතුරෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති අතර නිවස 14කට අයත් සමාජිකින් 74 දෙනෙකු මෙවර විට තාවකාලිකව ආරක්ෂිත ස්ථානයක රඟවා තිබෙනවා. සබරගමුව සහ බස්නාහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම උතුරු මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණමලිය දිස්ත්‍රික්කයේ මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50ක පමණ තද සුළං ඇති විය හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මෙතර දොඩන්දුව දීවර වරයින් දීවර කටයුතු සඳහා මුහුදු ගිය දීවර යාත්‍රාවක් වරයින් පිටවීමේදී යාත්‍රාවේ එන්ජිම ක්‍රියා විරහිත වී දැඩි රළබහරකට හසු වී ගල්පරයක වැදී විනාශයටපත් වී තිබෙනවා. අනතුර සිදුවන විට මෙම දීවර යාත්‍රාවේ දීවරයින් 9 දෙනෙකු සිට ඇති අතර අවට සිටි දීවරයින් විසින් ඔවුන් බේරාගෙන තිබෙනවා. දිවයින වටවන මොහොදු ප්‍රදේශවල තනින් තන වැසි ඇති විය හැකි අතර පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබෙන්වන ගැඹුරු සහ නොගැඹුරු මොහොදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි යලි හමුවන්නේ සම සහයට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.